Yada jindubitiya hitawatunu hitawatiyeni ada api obata geneenne holman kathawak holman kathawak kiyala gannuwe bay hitena holman kathawak nemei holman paulaka saamaanya dawasaka siduwena saamaanya siduwim pela meegedara inne holman grohamoolikayai yage birindai holman grohamoolikayage taattai api balumu mokada me holman gedara siddha wenne kiyala Holman today. Balam. Pattade. Ammava mahamaga kunubakkiye dama panagiye daruwata nadu. Sandamora uduguwanata enakalata tama pema mora wedinu deka sinasunu pemmatiyata පිහිය අමෝරාගත් පෙම්වතාව පෙම්වතිය මූදට තල්ලු කරයි. පෙම්වතා මෝරාට බිලි. ගං වතුරෙන් වගාහානි සිදු වූ ගොවීන්ට නොමිලේ පලිබෝධනාශක බෙදා දෙයි. ඒක හොඳ. ඈබොල ඈ කෝය පත්තරේ එක්ක හම්බෙන පැටි පත්තරේ. මෙතින් මෙතදියා. කොහෙද ඔක අරන්නේ? පුච්චන්න. පුච්චන්න. අරමුකෝ. මේවා ඉන්නෙම බාගෙට විලි වහගෙන ඇඟපත එළියේ දාගත්ත ගෑනු. පොඩි එකක් දකින්න කලින් පුච්චලා දාන්න ඈ. වහා. මේවා දැක්කහම පොඩි වයසේදීම ඕකුන් හොල්මන් වෙනවා. අමුතුවෙන් හොල්මන් වෙන්න දෙයක් නැහැනේ. අපි කොහොමත් හොල්මන්නේ. කොදෙන්න ඕක මට? ඈ? කොලේ. මේක එහෙම ඒවා නෑ කිව් මේ තියෙන්නේ බල මොකද්ද මේ තියෙන් අයියෝ මේ තියෙන්නේ මේ මොකද්ද මේ හරකෙක්ගේ ෆොටෝ එකක් නේද මට පේන්නේ තාත්තගේ ඇස් පෙනීම දුර්වල වෙලා මේ තියෙන් මොකද්ද මේ ඉන්නේ මොකද්ද මේ පැන්දෙක් නේ එතකොට මේ හිමවරසෙක් නේ. එතකොට මේ ඉන්නේ මේ ජිරාෆ් කෙනෙක් නේ. එතකොට මේ කඳ කලව ජිරාෆ්ගේද? ආ. ඈ? ආහා ජින්තු පිටිය. ඔන්න ඊටොටුනි අද අපි ඔබ වෙත ගෙන ආවේ මේ හොල්මන් ගෙදරක සිද්ධ වෙන යම් සිදුවීම් පෙළක්. අපි බලමු ඊළඟට මේ හොල්මන් ගෙදර මොනවද වෙන්නේ කියලා. දැන් එතකොට උඹ කියන්නේ මේකේ ගෑනු පින්තූර නෑ කියලාද මගේ පුතේ? නෑ නේ නෑ. මේ තියන්නේ ජිරාෆ්ගේ කත්. එතකොට මේ හිපපොටේ මස් නේ පේන්නේ නැද්ද? හිපපොටේ බවක් නම් පේන්නේ නෑ මස් බව නම් පේනවා. ඒකනේ කියන්නේ 40 ඇන්දිරියද කොහෙද තාත්තට? කොදෙන්න කොන්නකො මෙහාට 40 සෙන්ටිමීටරේ කොහෙද බොල මට මේ යන්නේ 98 කියන්නේ තාත්තගේ හොල්මන් දිවියට අවුරුදු 98ක් සෙන්චරිය ගහලා මිසක් මම පස්ස බලන්නේ නැහැ ඕම් බලහ සෙන්චරිය ගැව්වට පස්සේ නම් පස්ස නොබැලුවත් මොකෝ ඈ හැබැයි දැන් අවුරුදු 98ක් හොල්මන් වෙලා ගෙවපු මේ ජීවිතේ දිහා හැරිලා බලද්දි තාත්තගේ මොකෝ හිටින් කොහේ ඇරිලා බලන්නද බං ඈ මගේ මේ බෙල්ලේ රුඩාව නිසා හැරෙන්න කරන්න බෑ මං ඇහුවේ ගත කරපු ජීවිතේ ගැන හිතලා බලද්දි මොකෝ හිතෙන් අවුරුදු 98ක් හොල්මන් ජීවිතයක් ගත කරනවා කියන එක ලේසි වැඩක් නෙමේ බං හොල්මනක් විදිහට අතිසාර්ථක සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ ගමනක් මං ආවා මේ අවුරුදු 98ට මම මුලින්ම හාහා පුරා කියලා මිනිහ බය කරේ අවුරුදු 17 ගැටය කාලේ අවුරුදු 17ක් වෙනකම් මං කිසිම හැල හොල්මනක් නැතුව හැදුණා වැඩුණා after 17 වලින් පස්සේ
අපේ අප්පා මුත්තටවත් බැරි වුණා මාව නවත්තන්න. මිනිහෙක්ව බය කරලා මම ගෙදර ගියාම ඒ කාලේ අපේ හොල්මන් පියානෝ මට දෙනවා රුපියලක්. සුදු මහත් රුපියලක්. හැබැයිම ඒ කාලේ රුපියල කියන්නේ ලොකු ගාණක්ද? නැත්තම් ඒ කාලේ රුපියල බාල්දු නැහැ. රුපියල බාල්දු නැති කාලයක් ඒක. ඒ කාලේ මම කවුරුත් එන්නේ නැති කවුරුත් යන්නේ නැති මල්පෙති ඉහුරුන මල්පාරේ යනෝ එනෝ. හවසට හම්බෙන හම්බෙලා හිනහින හිනහිලා වැළපෙන කොල්ලෝගෙල්ලන් බය කරනවා. හැදෙන වැඩෙන හොල්මනක් විදිහට සමහර දාට බය කරන්න මිනිහෙක් නැතුව අසරණ වෙච්ච වාර අනන්තයි වං. ජින්තු පිටිය. එතකොට ඒ කාලේ ගෙවුනේ එහෙමයිනේ. ඒ කාලේ ගෙවුනේ එහෙමයි. එක දවසට මිනිස්සු 20-30 බය කරපු දවස් තිබුණා. එක දවසක් මට අපේ තාත්තා දුන්නා නොපෙනෙන බලවේග කට්ටලයක්. නොපෙනෙන ඇඳුම් බලවේග කට්ටලයක්. ඕක ඇඳගෙන යනවා ඉති හොල්මන්. පට්ටරේ මොනේ බන්ති? මේ තියෙන දැන්වීම් වගේක්. ඔබත් හිසට සෙවනක් සොයනවද? හිසට සෙවනක් සොයන ඔබට අම්බ්‍රෙල්ලා කුඩ. හාවා කඩේ යන විට හාවාගේ බඩේ කුඩේ ඇනුනේ හාවාගේ වර්ධින් නොව කුඩයේ වර්ධිනි. ඔබත් අම්බ්‍රෙල්ලා කුඩයක්ගෙන කුඩේ බඩේ ඇනීම වළක්වා ගන්න. අම්බ්‍රෙල්ලා කුඩ අතර අනිත් කුඩ දන් කුඩ. උඹ දන්නවද ඔය බබා දීලා මිනිස්සු බය කරන ක්‍රමේ හොයාගත්තේ අපේ කිරියම්. අපේ කිරියම්මට අපි ඒ කාලේ සින්දුවක් කිව්වා එපා එපා මස්කන්නට කිරියම්මාගේ කියලා. අතීතය ගැන කතා නොකර සිටීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව නවතම පරීක්ෂණයකින් හෙළුවේ. පරීක්ෂණයට සහභාගී වූ වයස 90 ඉක්ම වූ මිනිසුන් අවුරුදු 150ක් දක්වා ජීවත් වුණා. මෙච්චර ඕන්නෑ බොල මට තව අවුරුදු දෙකක් අල්ලගෙන ඉන්න තිබ්බනම් ඇති. අපි ඒ කාලේ කාපු කෑම බීමවල බලෙන් ජවෙන් සත්තියෙන් ඔය අවුරුදු දෙක අල්ලලා ඉන්න එක මට මා ලොකු කජ්ජන්නේ. ඒ කාලේ අපි තුන් වේලම තුන් මුල්ල පිරෙන්න කෑවේ සමබර ආහාර. නිවසේ සිටින අයට කනක් ඇසී ඉන්නටදී ජීවත් වන වැඩිහිටියන්ට උපහාර පිදේ. මෙතින් ජින්තු පිටිය. නිවසේ සිටින අනිත් අයට කනක් ඇසී ජීවත්වේ වැඩිහිටියන්ට උපහාර පිදේ. උපහාර කියලා මොකද්ද ඉතින්? බිත්ති එල්ලන පිඟානද්දේ අකුරු ටිකක් ලියපු. ඕකනේ කරන්නේ උපහාර කියලා. නිකම් පිඟානක්වත් දුන්න නම් බට්ටිකක් දාගෙන කන්න තිබුණා. ආමෙන්. මේ විද්‍යාත්මක සොයා ගැනීම ගොඩක් තියෙනවානේ. මොනවද? වයස අවුරුදු 95 ඉක්ම වූ අය නිහඬව සිටීමෙන් ලෝකයට විශාල සේවයක් සිදුවන බවත්, එතුලින් ඔවුන්ගේ සමේ පැහැය වැඩි වී, කෑම රුචිය වැඩි වී, කොන්ද කෙලින් වී, වෙවිලීම නතරවන බවත් නවතම පරීක්ෂණයකින් තහවුරු වෙයි. ඒකත් එහෙමද? හම්මෝ හරි මහන්සි. කොහනේ පොඩිපත්තරේ? පොඩිපත්තරේ තිබුණා. මේ තියෙන්නේ. ලස්සන ගෑනු රූප තියෙන පත්තරේ ඉනේ ගහගෙන නේ? වැරදීම. අනේ මන්දා. ඇයි? මේ මාසේ වියදම් ටික ටිකක් වැඩි වෙයි නේද? ඇයි? ඇයි හන්නේ? අන්තිම මාසෙනේ. අන්තිම මාසේ ලබන මාසෙනේ ඩාලි. ඈ බං. ඈ? සීනි තියෙනවයි? තියෙන. සීනි තියෙනවද? සීනි තියෙනවනේ නා. සීනි වැඩි හොඳේ. වැඩියක් කොහෙද බං? ඊයේ තේ කප් වොන්න හදද්දි සීනි අටයක් තිබුණේ නෑ. නෑ නෑ මම කිව්වේ ඔයාට සීනි වැඩි. ආ වත්ත සීනි වැඩි කියන එක ඉතින්
උඹ කියන්න දෙයක් නෑනේ අමුතුවෙන් ඒක දොස්තරලා කොමත් කියලානේ තියෙන කොයිගි හොල්මන් වෙච්ච අපිටත් ජීවිතේ අමාරු නම් මේ කාලේ මිනිස්සු කොහොම අමාරුවකින් ජීවත් වෙනව ඇද්ද සැලොන් එකේ මල්ලි කිව්වා ඈ මගේ ස්කින් එක ඩැමේජ් වෙලා කිව්වා ආ ඉතින් හරි වැඩේ බොඩි ලෝෂන් එකක් දුන්න හවසට හත් පාරක් කෑමට පෙර ගන්න කියලා වියදම ටිකක් වැඩි වෙයි අරමකෝ බොඩි ලෝෂන් එක ගොඩක් ගන්නද නෑ දවසට හත් පාරක් කෑමට පෙර ගන්න කිව්වනේ ඉතින් කෑමට පෙර ගන්න ඉතින් දවසට හත් පාරක් කෑම ගන්නත් එපැයි මක් කියන්නේ ආහා ජින්තු පිටිය පත්තරේ බලන එක සැප පෝසත් බැංකුවෙන් කතා කරා මොකෑ කිව්වේ කාලෙකින් දැක්කෙත් නැති නිසා දුක සැප අහන්න කිව්වා කතා කරේ ආ වෙලාවක එන්නම් කිව්වේ ඇවිල්ලා බලල යන්න අමතක වෙලා හැම නෙමේ කිව්වා ආ මහත්තයවත් මතක් කරන්න කිව්වා ආ තව මහත්තයා විතරක් නෙමෙයි මහත්තයාගේ මව් දෙමව්පියන්වත් මතක් කරන්න කිව්වේ ආ මං එනකොට මෙතන හොල්මන් කඩේ මුදලාලි ඔව් මන්දිහා බලාගෙන හිටියා අරමකෝ පිටපාරම යනවනේ කියලා ඇහුවා මම අත වෙනුවා මුදලාලි පොත වෙනුවා ණය පොත මම තිදින් ඔළුව වනලා එන්න ආවා අල්ලපු ගෙදර හොල්මන හම්බුණා හරි ගිහිල්ලාද කොහෙද බඩත් ඇවිල්ලා එහෙමද ස්කූල් යන්නේගේ ඩ්‍රයිවර් හම්බුණා හොල්මන් ඉතින් ඒ හොල්මන් ස්කූල් වෑන් එකේ දාගෙන මාළු විකුණනවා ස්කූල් ටයිම් එකේ මක් කියන්නේ මටත් කිව්වා මාළු ගන්න කියලා බලනකොට මාළු විතරක් නෙමෙයි ඒකෙම දාගෙන කෙසලුත් විකුණනවා කෙසල් මං ඇහුවා ඇයි මේ මාළුත් එක්ක කෙසල් විකුණන්නේ කියලා අයියෝ මිස් මේවා ආන මාළු මේවා හොරන මාළු කෙසල් ලෙවරියක්වත් ගන්න කියලා දුන්නා ගානේ වාව 5590යි කිව්වා ඈ කෙල්ලවරියක් එච්චර මාත් ඒක මෙහුවා ඈ කෙල්ලවරියක් එච්චර වෙනවද කියලා ඈ නෑ මිස් කෙල්ලවරේ 300යි ඉතුරු ටික ස්කූල් වෑන් එකේ මේ හික ටික කිව්වා හිකක් තිබුණේ මොනවද පත්තරේ තියෙන්නේ පත්තරේ ආ කතා නොකර හිටියාම ලස්සන වෙනවලු මේ තියෙන ආ කතා නොකර කටපියාගෙන සිටීමෙන් ලස්සන වන බවට විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වෙයි. හොනේ. අතුරු. ඕවා කියලා නම් අපේ කට වහනවා බොරු. ආවා මෙතන. මාව තම්බන්න. පුල් හොල්මන්. අනේ මන්ද. ආහා ජින්තු පිටිය. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර සිස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.